න්නතුන අද ධර්ුම දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ත්‍රිපිටකයි කුද්ධක නිකායෙහි සඳහන් වන ඉතා විශේෂ සූත්‍ර දේශනාවකි මේ ධර්ම දේශනාව මේ මොහොත ආරම්භ කරලා තවත් දේශනා කීපයක් හැඩියට ඉදිරියට පවත්වඩ බලාපොරොත්තු වෙන තරම දිග සූත්‍ර දේශනාව එනිසාපි පළවෙනි ධර්ම දේශනාව හැටියට දායකත්වය දරණ දායක පින්නතුන්ගේ අනුග්‍රහයිෙන් ධර්ම දේශනාවාද ඒ සූත්‍රයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ සූත්‍රය තමයි අපි හැමෝම හොඳට දන්න තර නිතර අහලතියෙන්න අපේ පිරිත්පතිනුත් අපි සධ්‍යායනා කරන පරාභව සූත්‍ර දේශනාව. පිරිහීමේ කරුණු මොනවාද දෙවිවරු භාග්‍යතුන් වහසගෙන් ඇහුවට පස්සේ දෙවියන්ට භාග්‍යතුන් වොහසසි දේශනා කරපු පිරිහීමේ දොරටු පිළිබඳව තමයි මේ සූත්‍රයේ සඳහන් කරලාතියෙන්නේ. ඉතින් අපිට බොහෝම වටින සූත්‍ර දේශනාව වර්තමාන ජීවිතවලට බොහෝ උපදේශයන් ආදර්ශයන් ලබාගණ්ඩ පුළුවන් අවවාදයක් බවට පත්කරගණ්ඩ පුළුවන් අපි ජීවිත සාර්ථක කරගණ්ඩ මන වූ ගුරුවරයෙක් බවට පත්කරගණ්ඩ පුළහන් තවත් සුවිශේෂී දේශනාවක් තමයි මෙ පරාභව සූත්‍ර දේශනාව කියල කිය පිිුතුනි ටිකක් හොල බලමු මේ සූත්‍ර දේශනාව උප්පත්තියේ කොහොම දැති වුණේ කියන කාරණාව අපේ පිඳතුන් හොඳට දන්නවා මංගල සූත්‍රයේ සම්බන්ධී මේ මංගල සූත්‍රයේ භාග්‍යිතුන් වහසේ දේශනා කොට වදාලි මේ ලෝක හැබෑම මංගල කාරණාවල් මොනවාද කියලා මිනිසුන්ට දෙවියන්ට ඇතිවුුණ ප්‍රශ්නයක් නිසා දෙවියන් විසින්ම භාග්‍යතුන් වහසළඟට ඇවිල්ලා ඒ උතුම් මංගල කාරණා දේශනා කරන සේක්වා කියලා ආරාධනා කරහම භාගිතුන් වහසේ මංගල සූත්‍රයේ දේශනා කොට වදාලා ඒ උතුම් මංගල සූත්‍ර දේශනාව අවසානි වෙනතිනි කෝටි ලක්සයක් විතරේ දෙවිවරු රහත් බව ලැබ්ුවා අසංකෙහියක් විතර සෝවාන් මාර්ගඵල ලැබුවා ඊට පස්සේ දෙවිවරු කල්පනා කලාා භාගිතුන් වහන්සේ මේ එක කොටසක් විතර ලෝකයාගේ ප්‍රයෝජනය පිණිස යොදාගත හැකි ධර්මතා අතර එක කොටසක් මංගල කාරණ විතර භාගිතුන් වහසේ දේශනා කොට වදාළ. නමුත් සත්වයාගේ පරිහානිි කාරණාටික භාගිතුන් වහස දේශනා කළේ නෑ එයත් භාගිතුන් වහන්සේගේම අහලා දැන ග්ඩුවනේ කියල කල්පනාකරපුු දෙවිවරු පහුවදා රාත්‍රියෙත් භාගිතුන් වහසළඟට එෙනවා ඇවිල්ල භාගිතුන් වහසේගේ මෙ පිරිහීමේ කාරණා පිළිබඳව විමසනවා. එදවට මංගල සූත්‍රයේ දේශනා කොට වදාලී මංගල කාරණා පිළිබඳව මිනිස්සුන්ට ඇතිවිච්ච සැකේ නිසානි. මොගද පිඳතුන අතීතෙයි මේ මංගල කාරණා පිළිබඳව කෝලාහලයක් තිබුණන එකට කෙන මංගල කෝලාහලය කියලා මේ කෝලාහල ගොඩක් තියෙන කෝලාහල පහක් විතර තියෙනවා ඒ අතර මංගල කෝලාහලේ එක කල්ප කෝලාහලේය බුද්ධ කෝලාහලේ මංගල කෝලාහලේ මෝනෙයිය කෝලාහලේ මේවාගේ කෝලාහල කීපයක් සඳහන් කර තියෙනවා මංගල කාරණා පිළිබඳව ඇතිවෙච්ච කෝලාහලේ මංගල කෝලාහලයයි කොසිනාරාව සුන්සුමාර ගිරිය ඔය ආදී ප්‍රදේශවල ජීවත් එච්ච මිනිස්සු විශේෂයෙන් මේ රාමසීතා කතාව ආදී මේවාගේ මිත්‍යා ප්‍රබන්ධ කණට බොහෝම මිහිරී නමු නෙවනට ඉතාම නපුරුයි අං එවන් කණට මිහිරි මේ මිත්‍යා ප්‍රබන්ධ පපිකයන්ට මුදල් ගෙවල ඔය නගර දවාරවල නගර මද්දී මේ කතිකයන් ලව්වා කියවනවා මිනිස්සුට හගනීන්ට එතකොට සමහර මිත්‍යා ප්‍රබන්ධ කතාවක් කොච්චර දිගද කියල සඳහන් කරනවා මාස හතරක් විතර ගත වෙනවලු එක කතාවක් ඉවර කරන්න මෙන් මේවාගේ කරගෙන යන කාලයක මෙ මිනිස්සු පිරිස් එකතු වෙලා සාකච්ඡා කරෙන තැනක එක පුද්ගලයෙක් පිරිසාතරින් නැගිටිනවා මට මංගල්ලේ අවස්ථාවක් තියෙනවා මං ඒ මංගල්ලට සහභාගිවෙන්ඩ යණ්ඩුවන කියලා දැම් මේ මංගල්ලේ කියන වචනයත් එක්ක තමයි මොනොවද ලෝකයේ මංගල්ලේ කියන කතාව පැනනගින්ට පටන්ගත් ආන්ඒ කාරණාවෙන් විවිධ දේවල් මිනිස්සු සඳහන් කලාා මේ මංගල කරුණු හැටියට ආන් ඒ එකේක කරුණු සඳහන්කරපු පුද්ගලයූ සමහරාය දකින දේවල් ඔස්සේ මංගලකාරණා තීරණය කළා. සමහරාය අහනකාරණා ඔස්සේ මංගලකාරණා තීරණය කළා තව සමහරාය මේ ආග්‍රහණය කරන අනුභව කරන ස්පර්ශ කරන මේ දේවල් ඔොස්සේ මංගල කාරණ තීරණය කළා අගේ නිසා මේ කණ්ඩායන් කොටස් කීපයකට බිදුනා දෙට්ට මංගලික අහාන දේවල් නතන් දකින දේවල් සුභයයි ගත්තාය දිට්ට මංගලික අහාන දේවල් හොඳයි කියලා ගත්තාය සුත මංගලික ආග්‍රහණය විෂ්පාර්ෂයේ ආහාරයේ සුභයයි ගත්තාය මුත මංගලික කියල කොටස් තුනකට බෙදුනාා. එතකොට දිට්ට මංගලික අපි කියමු කෙනෙක් උදේ පාදරම නැගිටිනකොට. ඒම නැතන් පාන්දරම ගමනක්යන්ට පිටත් වෙනකොට හොඳයි සුබයි කියන ඉස්ත්‍රිය ඒ කාන්තාව දැකලා ගමනක් යන එක බොහොම සුබ පල ගෙනල්ල දෙනවා උදේම නැගිජිනකොට ඇය දැක්කොත් දෙක සුභ පල තියෙන දවසා එම නැත්තං කණ්්‍යා ස්ත්‍රීන් දකින එක දවස වාසනාවන්ත කරන සිදුවීම. එහෙමත් නැත්තං අපි කියන්නේ ගමනක් යනකොට කෙනෙක් පිරුුණ කල ගිඩියක් අරන්ගෙනවනම් පතුර පිරුුණ කලයක් දකිඩ ලැබෙනවා. එහෙමනත කිරි කලයක් දකිඩ ලැබෙනවා. එම නැත්තං බොම හොඳට සැරසිලා ඇඳ පැළඳගත්ත පුංචි දරුවෝ දකිින්ඩ ලැබෙනවා. එහෙමත් නැත්තන් ඔය මංගල සම්බත සත්්‍යයෝ ඇතෙක් දකිින්ඩ ලැබෙනවා අශ්වයෙක් දකිින්ඩ ලැබෙනවා මේවාගේ සතෙක් උදේම දකින එක ඉතාම සුබයි කියලා ඒ මිනිස්සු පිළිගත්තා. තමන් ගමනක් යනකොට යම් කාර්යකට පිටත්වෙනකොට ඒ කාරය හොඳට කෙරුණොත් බලාපොරොත්තු විදිහට සම්පූර්ණ වුණුොත් මුණගෙහෙන්ඩ යනාව මුණ ගැහුණොත් අපි කියඩ පුරුදු වෙනවා උදේම දැකපු දේ බොහොම සුබයි කියලා හැබැයි අපේ කාරය කෙරුුණේ නැත්ත බොහෝ වෙලාවට සලකනවා උදේ දැකපුදී ඒ තරන් හොඳ දෙයක් නෙමේ. මම හිතුවා අදනං වැඩේ කෙරෙන් නැතිවෙයි කියලා මොකද මුුණ ගැහුණ කෙනා හොඳ නෑ. එහෙම අදත් කතා කරන ඉන්නවා හිස් කලගෙඩියක් දැක්කොත් අංගවිකල කෙනෙක් දැක්කොත් සමාජයේ පෙළිකුල් කරන දෝෂ දර්ශනයට ලක්වෙච්චේ කාන්තාවක් දෙක්කොත් පුරුෂයෙක් දැක්කොත් මෙට මේවාගේ දේවල් අසුබයි කියලා පිහිතෙනවා එතකොට මේ දැකීමෙන් සුභ පල ගෙන දෙනවා කියලා කල්පනා කරපු ඇය ඩිට්ට මංගලිකයි සුත මංගලිකයි කියන්නේ අහන්ඩ ලැබෙන දේසුබයි සමහර වෙලාවට ජය වේවා සැපවේවා සුවපත් වේවා ආයු බෝවේවා දේර්ගාවිෂ වේවා මේවාගේ ප්‍රකාශයක් අහඩ ලැබුණොත් උදේට නැත්තන් ගමන කියනකොට එක බොහෝම සුබයි කියල කල්පනා කළා එහෙම නැතුව අපි සාමාන්‍ය කතා කරන්නේ එන ගහපිය නයාකාපී කොටියකාපී මේවාගේ වචනක් තියෙනවානේ උදේම ඒවාගේ වචනයක් ඇහුණු ඒ දවස ඉතාම නිස්ප්‍රයෝජනවත් අවස එහෙම කියල කල්පනා කරනවා දෙමනත්තන් ගමනක් යනකොට කපුටෙක් කෑ ගහනවානම් අඩනවනම් ඔොයි කෑරලෙක් වගේ සතික් කෑගහනවා නම් එවා සු බයි කියලා දකිනවා ටිකක් පරක් වෙලා ගියොත් හොඳයි හූන කෑගෙහවා කෑරලා කෑගෙහුවා හොඳ නෑ කියල හිතනවා එතකොට ඔය බකමූුණු කෑගහන එක සුනක යෝ උඩු පුුරලන එක හිවල්ලු කෑගහනව ඇහෙන් එක ඒ තරන් සුභ දේවල් හැටියට අපි දකින්නේ අසුබයි නිරන්තරයෙන් සුනකය උඩුපුුරලන්ට පටන්ගත්තුත් මරණයක් නම් අතළ ගයිවාගේ එහෙම කියන අවස්ථා තාමත් අපි සමාජි තියෙනවා. එතකොට ඒ ශ්‍රවණය කිරීමෙන් ශෘතයෙන් මංගලාව මංගල තීරණය කරනය ඔො මොවද මේ මොත මංගලික කියලා කියන්නේ. මානෙල් මල් සුවන්ද නෙලුම් මල් සුවද සඳුන් සුවඳ වගේ දේවල් උදේ මාග්‍රහණය කරන්න ලැබෙනවන එක උතුම් කාරණවා ඊට අමතරුව කිරිබ ගිතෙල් මී පැණි මේවාගේ දේවල් ට අනු භව කර්ඩ ලබෙනවන පෙරමකට හම්බ වෙනුවන ඒක ඉතාම මංගල සම්මතයි ඊට අමතරෝ පිනතින මේ ස්පර්ශ කරන දේවල් අමු ගොම අලුතෙන්දාපු අමු ගොම ඉස්පර්ශ කරන්න තියෙනවනක් එක මංගල සම්මතයි පීදීගෙනන ගොයම අතපත ගාණ්ඩ තියෙනවන ඒක මංගල සම්මතයි එවගේම සහල් කිරිදෙන් මේවාගේ සත්තු අතපත ගාණ්ඩ තියෙනවන ඒක මංගල සම්මතයි මෙන්න මේවාගේ කාරණාවට කියෙන මුත මංගලික කියලා එතවට දැකපු දෙයින් මංගලාව මංගල තීරණය කරන අය සුත මංගලික අහන දේවල් වලින් මංගල අව මංගල බව තීරණය කරන අය දැකපු දෙයින් මංලාව මංගල තීරණය කරපු ය දිට්ට මංගලික අහපු දේයින් මංගලා මංගල තීරණය කරපු අය සුත මංගලික එතකට මේ ආග්‍රහණින් අනුභාවයෙන් සහයිස් පර්ශයෙන් මංගලාව මංගල් තීරණය කරපු අයි මුත මංගලික මේවාදී මංගල කරුණුත් තුනක් එත මංගල්ලියයට හේතුවෙන කාරණ ගණනාවත් මේ විදිහට කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. නමුත් නිශ්චිතව මෙයයි හරියටම මංගල කාරණාව කියලා කවුරුවත් අතර නිශ්චිතයක් නෑ. දැ මිනිස්සු අතර විවිධ වාද විවාද තියනවා මේවයි මංගල මේවයි මංගල මේවයි මංගල අදිවශී. ඕක පින්නතුනි මේ වාදය මිනිස්සු අතරින් තම තමන්ගේ ආරක්ෂක දෙවියන් අතරට ගියා දැන් දෙවියොත් වාද කරනවා මංගල කරුණු ගැන ආරක්ෂක දෙවියු ආරක්ෂක දෙවියන්ගේ මේ භූමාටු දෙවියන්ට ගියා දැන් ඒ දෙවියන් අතරත් මංගල ප්‍රශ්නය උත්සන්න වෙලා බූමාටු දෙවියන්ගෙන් ආකාසස්ත දෙවියන්ට ගියා දෙැන් ඒ දෙවී ඇන්ගෙනත් මංගල ප්‍රශ්නය උත්සන්න වෙලා නැ දෙවී අතරත් පිල් බෙදිලා වාද විවාද මංගල කාරණා සම්බන්ධී. නැ මේ වාදය පින්නතන මේ විදිහෙට දොළොස් අවුරුද්දක් විතර කාලයක් ගෙවිල ගියා. නමුත් තාම හරියටම මංගල මොනවාද අව මංගල මොනවාද කියලා තීරණයක් නෑ. ඒ නිසා මේ චාතුම් මහා රාජික දෙවිවරු අතටත් මේ කාරණාව ගියා. චාතුම් මහාරාජික දෙවියන්ගෙන් ආකාසස්්‍ර දෙවියන්ගෙන් චාතුම් මහා රාජික දෙවියන්ට ගිය චාතුම් මහා රාජික දෙවියන්ගෙන් මේක තාවතිංස දෙවියන් ඇතට ගියා. මේ කෝලා හලේ පැතිරිල්ලාඇ පැතිල්ලා. අකනිටා බඹලව දක්වාම පැතුුණා. එන් පස්සේ දහදාහක් සක්වල පුරාම මේ මංගල දේවල් මොනොවද අවමංගල දේවල් මොනොවද කියන කාරණාව පැතුන්ලා. කෞතිසා වැසී දෙවිවුරු පිරිසක්. මේක හරියටම විසඳ ගණ්ඩනං අපි ආයුත්තයේ මහා ප්‍රාග්ඥ වූ සක්‍ර දේවේන්දරයන් වහසේ ගාවටයි කියලා තීරණය කළා. ඒ නිසා විශාල දේව් පිරිස සක්්‍ර දේවේන්දරයන් වහන්සේ මුණ ගැහෙන්ඩි ගියා මහා ප්‍රඥ්ඥාවක් තියන සක්්‍ර දේවේන්දරයන් වහන්සේ පාණ්ඩු කම්බල ශෛලාශනය මතු බැඩයිද ගනින්නවා කෝටි දෙකහමාරක් තරන් පරිවාර දිවයාංගනාවන් පෙරටු කරගෙන පරසතු රුක්ෂයට මේ උතුම් ආසනය මත වැඩන්නවා. මේ වෙලාවේ මෙ දෙවිවරු ගිහිල්ල සක්‍ර දේවරාජයන්ට කතා කරලා මෙ මංගල ප්‍රශ්නය ඉදිරිපත් කරනවා එතකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මෙ තෞතිසා වැසි දෙවියන්ගෙන් අහනවා දෙවිවරුුණ ඔබලාට මේ ප්‍රශ්නයාවකකාගෙන්ද. ට කියනවා චාතුම් මහරාජිකේ සක්‍ර දේවන්දරයන් පනිිවිඩයක් යවනවා චාතම් මහාරාජික දෙවියන්ට එන්න කියලා ආවට පස්සේ සතරවරම් දෙව් වැසියන්ගෙන් අහනවා ඔබලාට මේ ප්‍රශ්නය කොහෙන්ද කියලා ආතෆ දෙ ආකාසස්ත දෙවියන්ට කතා කරලා අහනවා කොහෙන්ද මේ ප්‍රශ්නය හටගත්තේ කියලා එදට කියවා අපිට මේ කාරණාව දෙන්න බූමාටු දෙවියන්ගේ. භූමාටු දෙවියන්ගින් සක්්‍රදේවඉන්දරිී වහනවා ඔබලාට කොහෙන්ද මේවාගේ පැනය භූමටු දෙවියූ සඳහන් කරනවා මනුස්ස ලෝකෙ ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂක දෙවියන්ගේ. ඒ දෙවියන්ගෙන් අහපු හම ඒ දෙවියු කියනවා අපිටත් මේ කාරණාව දැනගණ්ඩ ලැබුණි මිනිස්සුන්ගේ. මිනිස්සු අතර තමයි ඉස්සරලාම මංගල කෝලාහලේ ඇතිවුණි. ආංගේ වෙලාවේ අපි බුදුරජාණන් වහන්සේ අහනවා මේ වෙලාවි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහසේ වැඩයින්න කොහෙද. දෙවිවරු කියනවා ස්වාමීණී සැවැත් නූරජේත වනාරාමේ. නැවත සක්‍ර දේවේන්දිරෙන් වහන්සේ හනවා දෙවිවරුණි මේ ප්‍රශ්ය ාගතන් හසගෙන් ඇහුයි නැද්ද කියලා. ඒ දෙවිය කියනවා නෑස්වාමීණී බාගිපන් වහන්සේගෙන්න්න ඇහුයි නෑ සක්ක දේවන්දරන් වහන්සේ සඳහන් කරනවා දෙවිවරුණී ඔබලා නිකං හරියට තරාදිය තියෙනකොට අතින් කිරන්ඩ හදන වගේ කිරන්ඩ තරාදිය තියාගෙන අතින් කිරන්ට ලෑස්තිේන වගේ වැඩක් කර. අඩුව තියෙනට අතපුළුස්සගන්න වාගේ වැඩක් කරඩ යය ගින්දර තියෙනකොට කලා මැදිරියන්ගින් ගිනි දල්වන්ඩ වෙහෙසෙනවාගේ වැඩක් කරන්න හදන්නේ. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුලෝ වැඩඉන්න වෙලාවේ. ඔබල ඇයි මමවාගේ කෙනෙක් කොයාගෙනාවේ මේ ප්‍රශ්නවට උත්තර හොයන්ට. මේ කාරනාව විමසය යුත්ත මගෙන්නෙමෙයි මේක විමසණඩුවනු භාගිතුන වහසයේ එනිසා ලෑස්තිවෙන්ඩ සියලු දෙනම ලෑස්තිෙන්න්නඩ භාගිතුන් වහසළඟට ගිහිල්ලා මේ පැනේ විසඳන්ට කියල සියලු දෙවියන්ට සක්්‍රදවන්දයෙන්න වොහසේ දැනුවත් කළා පිනතිනයේ වෙලාවෙ දහදාහක් සක්වලේම දෙවියූ එකතුුණා ප්‍රථම යාමේ ඉක්මවාගියපුූ මධ්‍යම රාත්‍රී මෙ සියලුම දෙවිවරු බුදුරජාණන් වහන්සේගෙන් මේ පැනයා අහඬ රැස්සනා. පොච්චර පිරිසක් රැස්වෙන් නැද්ද කාරණාව සඳහන් කරනවා මෙ අස්සේකුගේ ලෝමගහ යම් තැනක පිහිටවන්න කොයි තරන් ඉඩ ප්‍රමාණයක්ක නැද. අ ඒවාගේ ඉඩ ප්‍රමාණයක දෙවියු දහය, විස්ස, තිහක්, හතලිහ, පණහක් හැට හැත්තෑවක් අසුව හිටිය කියලා මේසක් වලට රැස්වෙලා මොන තරං දේව පිරිස මේ ප්‍රශ්නය විස ගැණ්ඩැවිල්ල තියෙනවාද එකනෙ අස්ස ලෝමයක් යම් තැනක පිහිටවන්ඩ අවශ්‍ය යම් ඉඩ ප්‍රමාණයක් ද භාග්‍යතුන් වහන්සේ ළඟටම යනකොට ඒවාගේ ඉඩ ප්‍රමාණයක් ඇතුළේ දෙවියෝ දහදෙනකිින්වා. තවටිකක් එහාට යනකොට ඒවාගේ ඉඩ ප්‍රමාණයක දෙවියෝ විස්ස දෙයක් හතලිහක් ඈතට යනකොට අස්ස ලෝමයකට අවශ්‍ය ඉඩ ප්‍රමාණය ඇතුළේ දෙවිවුරු අසූවක් විතර ඉන්නවා. අපේ පිඳතුන්ට මතක ඇති. මහා සමේසූත්‍රයේ පැහැදලි කරනකොටත් මෙ මොනතරං දෙවීියෝ රැස්සුනාද කියන කාරණාව අපි සාාකච්ඡා කරන්නේ ද. එයත් මේ විදිහමයි එතන සඳහන් කලේ ඉදිකටු තරම් සිදුරක් ඇතුළේ දෙවිවරු දහයක් විශ්සක්තිහයක් කතලිහ ඇතට ඇතට යනකොට මෙ පමනම රැස්සුනා කියලා. ත විශාල දේව පිරිසක් රැස්වෙලා තමයි සක්ව දේවේන්දරයන්ගේ දැනුන්දීමේ එක් තරා දෙවිය බුදුරජාණන් වහස ලඟට යන්නේ භාගිතුන් වහසළඟට එළඹිච්චමේදවිය පුත්‍රයා හරිට නිකං හිරු බැබලෙනවාගේ. මුළු ජේතවනා රාමයමහි කාලෝක කරගෙන. බුදුරජාණන් වහස ළඟට ගිහිල්ලා. ාගතතුන් වහසට වන්දනා කරලා එකත් පසෙක ඉඳලා මේ මංගල ප්‍රශ්නය හුවා අපේ භාගිතන් වොහසේ දෙවී අහපු ඒ සියරු කාරණාවන්ට මනාව පිරිතුරු දුන්න බහු දේවා මනුස්සාචයේ මංගලාන අචින්තයිු ආකංක මානා සොත්තානං බ්‍රෝහි මංගලමුත්තම ස්වාමීනි භාග්‍යතුන් වහසේ බොහෝ දෙවි මිනිසුන්ට මෙ මංගල අවමංගල කාරණා මොනවද කියලා දැන ගැන්ඩ විශේෂෙන් මංගල කාරණනා දැනගන්ඩ අවශ්‍යතාවයක් තියෙනවා. දොළොස් අවුරුද්ධක තරම් දීර්ඝ කාලය දෙවි මිනිසුන් මේ ලෝකෙ සැබෑම මංගල කාරණා මොනොවද කියල හෙව්වා පිළිතුරුණ නොලැබුණ නිසයි භාගිතුන් වහස නැගටවෙයි ආවි. ප්‍රශ්නය විසඳලාදෙන්ට කියලා අපි බුදුරජාණන් වහන්සේ ආන් ඒ ආයාචනාව මුල් කරගෙන උතුම් වූ මංගල සූතරයේ දේශනා කොට වදාලා ඒ මංගල සූත්‍ර දේශනාව අවසාලි තමයි ඉන්නති අපි මතක් කළී විශාල දිවිය පිරිසක් රහත් වුණා අසංක එයක් තරං විශාල පිරිස සෝ අගුණ දෙ දේශනාව අවසානි දෙවිය බොහෝම සතුටින් පිටත්වෙලා ගියා ඒ ගිහිල්ල තමයි පසුව කල්පනා කළේ භාගිතුන් වහන්සේ එක අන්තයක් විතරක් දේශනා කළා මංගල්ලෙ මොනෝදි කියල දේශනා කළා රතන් දියුණුවයේ දොරටු භාගිතුන් වහසේ පැහැදිලි කොට වදාල එකන්සයයි පිරහීමේ දරට දේශනා කළේ නෑනේ. එහෙමන ඒ කාරණ ටිකත් සියලු දෙනාගේ හිතසුව පිණිස භාග්‍යතුන් වහන්සේගේෙම අහලා දැනගණ්ඩ වටිනවා එම හිතල තමයි නැවතත් සක්ක දේවේන්දරයන් වහන්සේත් කරටු කරගෙන දහදාහක් සක්වලේ දෙවියූ පෙරදා වගේම රැස්සුනා එහෙම රැස්වෙලා සක්්‍ර දෙවියන්ගේ ආරාධනාවෙන් පෙර පරිදිම එක දෙවියෙක් මුළු ජේතවනා රාමෙම ආලෝකෙන් ආලෝකයට පත්කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා. වන්දනා කරලා එකත් පසක ඉඳගෙන එකත් පසෙක ඉඳලා බුදුරජන් වහන්සේගෙන් ඒ කරුණා අහනවා ස්වාමීණී මංගල කාරනා දේශනා කලා මිසා. පරාභාවයට හේතුවයෙන කරුණු දේශනා කළේ නෑ. අපි ඒකත් දැදැනගණ්ඩයි අදවි කියලා. පරාභවන්තං පුරිසං, මයං පුච්චාම ගෝතම භගවන්තං පුට්ටු මාගම්ම කිං පරාභෝතුූම්කක් පරාභවන්තන් පරිසං මයං පුච්චාම ගෝතම. ගෝතම ගෝතවිය ඉපදිච්ච. තිලෝගුරුම්මා සම්බුදුරජාණන් වහන්සේ පරාභවන්තන් පරිසන් මිනිස්සු මයන් ඒ වගේීම අපි සියලු දෙනා පිරිහීමට හේතුවෙන ලක්වෙන පිරිස ඒ පිරිහීම අවම කර ගැනීම සඳහා නැතිකර ගැනීම සඳහා මොන වගේ කරුණු නිසාද පිරිහින්නේ පිරිහි මේ හේතු මොනවාද කියන කාරණාව අනුකම්පා සහගතව දේශනා කරන සේකවා කෙල තමයි ආරාධනාව කරයි. අපේ භාග්‍යතුන් වහන්සත්. දෙවියන් කරෙහි මිනිසුන් කෙරෙහි බොහෝ ම අනුකම්පාවී මංගල කාරණා දේශනා කළා වගේම මේ පරාභාවයට හේතුවෙන කාරණත් දේශනා කොට වදාලා. ඒකෙන් තමයි පින්නතන මේ පරාභව සූත්‍රය ආරම්භ වෙන්නේ මංගල කාරණා නිසා මහා මංගල සූත්‍රයේ අපිට ලැබුණා එ මංගල කාරණා දේශනා කරලා භාගිත වහස දේශනාර මංගල කුණු එකතුකරපු සූත්‍රයේ මංගල සූත්‍රයේ. පෙරිහි මේ කරුණු එකතුර පරාභව සූත්‍රයේ මෙසූත්‍රයේ දේශනා කරනකොට දෙවියෙක් භාගිතුන් වහසගෙන් ප්‍රශ්ණ අහනෝ භාගිතුන් වහස උත්තර දෙනවා. එක ගාතාවක් දෙවියන් අහන ගාතාවක් අනික භාගිතුන් වහසේ පිළිතුරු දෙන ගාතාව. ඊළඟගාතාව දෙවියෝ කියන ගාතාව ඊළඟගාතාව භාගිතුන් වහසේගේ පිළිතුරු ගාතාව. ඒ විදියට තමයි පාභව සූතරයේ සංග්‍රහ වෙලාති. එමන පින්නතුනී මාවිසින් බොහෝ දීර්ග කාලයක් පාරමී ධර්ම සම්පූර්ණ කරනු ලැබූයේ ලෝක සත්වයන්ගේ මෙවන් ප්‍රශ්න නිරාකරලීම උද දෙෙසයි භාගිතුන් හසි තීරණය කළා එනම් දෙවියන්ගේ මිනිස්සුන්ගේ සුභ සිද්ධිහවඋ දෙෙසා පරාභවයට හේතුවයෙන කරුණු. දේශනා කළේ තුයි කෙලකල්පනා කරලා සුවිජානෝ භවං හෝතී, සුවිජානෝ පරාභව් දම්ම කාමෝ බවං හෝතී ධම්ම දෙස්සී පරාභවු භාගිතු වහසේගේ පිළිතුරුගාථ ආරම්භ කළා සුවිජානූ භවං හෝතී, සුවිජානෝ පරාබව් දම්ම කාමෝ බවංහෝතී දම්ම දෙස්සී පරා බවූ. ධර්ම දේශී වූ යම් පුද්ගලයෙක් ඉන්නවනං ආං ඒ පුද්ගලය පිරිහෙනවා. කොහොම දේකාරණාව සඳහන්කලී. දම්ම කාමෝ දස කුසල කර්ම පතය අහල පිදිපදිනවනං යම් කෙනෙ ඔවුන් දියුණුවට පත්වෙනවා. ධම්ම කාමෝ බවංකෝත්. ධර්මයට කැමති නං යම්පුද්ගලි ධර්මයට ලැදීනං යම්පුද්ගලි ධර්මයට හිතයි නං යම්පුද්ගලිේ ඒ අයි මේ ලෝකේ දියුණුවට පත්වෙන අය හැබැයි දම්ම දෙස්සී ධර්මයට දේශීනම් ධර්මයට එරෙහි නම් ධර්මයට විරුද්ධයි නං ධර්මයට අක්කම ඇැතිනම් ඒ පුද්ගලයා ඒ කාන්තියන් පිරිහෙන පුද්ගලේ. එතකොට ධර්මයට හිතවත් කියල සඳහන් කරනකොට දස කුසල කර්ම පත පැහැදිලි කරනවා. ධර්මයට අහිතවත් කියල කියනකොට දස අකුසල කර්මපත පැහැදිලි කරනවා. මොනෝද පින්නතිනේ දස අකුසල් කියල කිව මෙ පිරිහෙන කාරණනාටික පැහැදිලි කරනවා දසා කුසාර කයින් කරන වැරදි තුනයි වචනයෙන් කරන වැරදි හතරයි හිතිංකරන වැරදි තුනයි. මේ කාරණාටික එකතු වෙච්චහම කරුණු දයයි ප්‍රාණගහතය අදත්තාදාානය කාම මිති අචාරය කයින්කරන වැරදි මුසාවාද පරුස වචන විසුුණ වචන සම්පප්‍රලාබ් වචනයෙන් කරන වැරදි හතරයි කයින් තුනයි වචනයෙන් හතරයි හිතින් තුනයි අභිද්‍යා ව්‍යාපාද මිත්‍ය අදෘෂ්ටි හිතිං වැරදි තුනක් කරනවා එදර මටික එක දච්චහම කාරණදායයි මෙවට කිය නව දස කුසල් කියලා මේ ලෝකේ ජීවත්වෙනකොට යම් කෙනෙක් දසාකුසලයෙන් යුක්ත නං ඒය මෙලොව පරිහා නියයට පත් වුණ රජුන්ගෙන් දඩුවන් ලැබ්වා ඒ දඩුවන් ලැබෙනකොට දෙතිස් වදයක් පිළිබඳව කරුණු අපේ ධර්මේ සඳහන් කරලා තියෙනවා මෙවන් වැරදි කරපු අයට රජ්ජුරුව පමණුවන දඩුව කීප සහිපත් කළු රජුරු සමහර වෙලාවට වැරදිකාරය කම්බුණහම ඒ වැරදිිකාරයගේ කණ කපනවා එක තමක් දඳුවම කන කපනකොට ඇතිවුුණ වේදනාවට වඩා කන කපාගෙන සමාජයට යනකොට සමාජයෙන් නැගෙන අවමානය වේදනාවයි ඇ හැම මිනිහෙක් ලනවා. තමන් දිහා බල දෙන්නෙක් ඉන්නවනම් මොනොහරි කතා කරනවා. සමහරු හිනාාවෙනවා සමහරු බනිනවා ඇයි මේ කන කපලයි එමකද මේ අපරාධකාරී මෙ මංකොල්ල කාරී මේ වංචාකාරය කියන එක මුලු සමාජයේම දන්නවා කනකපල නිසා. අඩුම තරම ඔහුගේ දරු පරපුරක් ඉන්නවන ඒ අයට පවා සමාජවමානයට ලක්වෙන්න සිද්ධ වෙනවා. සමරලට එතකුට දරුවන්ගින් පවා නොයෙක් චෝදනාවට ලක්වෙන්ඩ එ පුද්ගලයට සිද්ධ වෙනවා සමාජයයි තාත්තගේ වැරදි නම් කියලා අපටට දොස් කියනවා අපිට කතා කරනවා මේ අධදි වශයෙන්. අඩුම තරමයේ තමන්ගේ පවුලිින්වත් හිතවත් ප්‍රතිපදාවක් ඔහු කෙරෙහි නෑ මෙදීල තියනෙ දඩුවම සමහර කෙනෙකුගේ කන් දෙකම කපනවා සමාර කෙනුගේ කනකුත් කපල නහයත් කපනවා සමහර කෙනෙකුගේ කනකුයි එකාතකුයි කපනවා තව කෙනෙකුගේ අත් දෙකම කපනවා ව කෙනෙකුගේ අතකුයි කකුලකුයි කපනෝ තව කෙනෙකුගේ කකුල් දෙකම කපනවා. මේ රජ්ජුරූ දීගෙන යන දඩුවන් මෙහෙම දඩුවන් කරන රජ්ජරූ ඒළඟට පින්නතුනී මේ වැරදිකාරය අල්ලලා බැඳල මෙ වැරදිකාරයාගේ හිස්කබල ගලවුනවා සමහරයගගේ හිස්කබල ගලවුනු හිස් කබල ගලවලා ඇතුළට ලුණුදානව ලුණුදාලා හිස්කබලායිවානෝ. බේදනාව ගැන අපිට තේරෙන්නේ. මොකද අපිට කවදාවත් එහෙම වෙලා නැතිහින්ද. මෑත කාලය එහෙම වෙලත් නෑ නමුත් රජුදීපුූ දඩුවන් හැටියට අහලා තියනව විතරයි. බොරොලු ගෙනල්ල හිස මතදාලා බොරලුවලින් ඔලු අතුල්ලනවා කෙස් ගැලවිලා හම ගැලවිලා මස් ගැලවිලා ඔලු කට්ට පෑදිලා හරියට ඔලු කට්ට හක්්ගෙඩියක් වගේ සුදුම සුදුපාටු යනකං බොරලුවලින් අතුල්ලනවා කෙලක ඇන්නේ. සමහර වෙලාවට පාර යනකොට බොරලු පාරි වැටුණ අත කකුල දනිහෙ. ස ඒවාගේ වෙලාවට දැනෙන වේදනාව කොච්චරද බොරලු කැටවලින් අතුල්ලා තුල්ල කෙස් ගැලවිලා හම ගැලවිලා මස් ගැලවිලා ඔලු කටුව සුදුම සුදු පාටුවෙනකං බොරලුවලින් අතුල්ලනකොට මොනවාගේ දැවිල්ලක් වේදනාවක් කැක්කුමක් තියෙනවද කියන එක අනු මානවසියෙන් හිතා ගණ්ඩත්ත මරුයි. ව සමහර වෙලාවට රාහුමුඛ කියල දඩුවමක් තුන්නා කටඇරල කට වහඩ බැරිවෙන්ඩ ඇතුලතින් තියනවා යකට කැල්ල කරි කෝටු කැල්ල කරියාආධර්කය එදර කට වහන්න බෑ ඊට පස්සේ පහනක් දල්වලා කට ඇතුරින් තියෙනවා රාහුමුක තව වෙලාවක රජ්ජුරු පුද්ගලයා යාල්ලගෙන එක තක් සම්පූර්ණයම රෙදිවලින්ම වෙලෙනවා වෙෙලල වෙ වෙ තෙල් භාජනයක දාලා හොඳයට තෙල් උරාගන්ඩ ඇරලා අර රෙදිකෑලෙ කෙරවලකට ගිනි තියෙනවා ඇගිලි පැත්තෙන් කරෙදි ගොඩාක් ඔතල තෙල් හොඳට උරලයි තියෙන්නේ ඉතින් නැම් පහන්තිරයක් ඇවිලෙනවා වගේ ඇවිලෙනවා හම දවල මාන්සේ දවල නහර වැල් දවල ඇටකෝටු දවල හරිට නිකං සුවඳකූරක අලු ටික සියල්ල දවාගෙන බිමට වැටෙන වගේ අලු තමයි වැටෙන්නේ මැරෙනවද මේ පුද්ගලයා අත මුලටම පිස්සුනක් මැරෙන් නෑන පින්නතුනිි. එදර මේ සුවඳ කූරක අලු කෙඩි කැඩී වැටෙනවා වගේ ඇට කෝටුත් එක්ක පිලිස්සි පිලිස් සිබිම වැටෙන්ඩ පිච්චෙනකොට මේ පුද්ගලයා මොන්න වගේ වේදනාවක් විදින ඇත්ත. නමුත් මොනව කරපු නිසාදමේ දසාකු සල්කරපු වගේ පාට්. ඒවට හම්බෙලා තිෙන දළුවන්. සමාරලාට රජිරු මුළු ශරීරයම ්‍රෙදිෝතලා. පංගෝලා ගිින්තියෙනවා එක පැත්තගෙන් ටික ටික දැවන්ට ගිනිතියෙනවා උල ඉන්දවනුව මේවාගේ ඉතා දරුණු භයානක වදබන්ධ නොල්ට ලක් කළ බිම පෙරලලා එකකං සිදුරකට යකට කූරක් දාලා අනික් කං සිදුරෙන්ද මතු වෙලා පොළොවට ඇනෙනකං යකටකූර ගහල පාද දෙකින් අල්ලගෙන කරකුුණු මේවාගේ වර්තමාන්‍යනං සිතුවෙලි මාත්‍රයෙන් බය උපදවන තරන් කරුම රාශියක් රජ්ජිරුව විසින් කරවලතියවා. දඩුවන් කරලා තියෙනවා. ආංගේ දඩුවමට යම් කෙනෙක් බයයිද ඒ පුද්ගලය පින්නතනී කවදාවත් දස කුසල් කරන්නේ අය දඩුවමට බයි නිසා. මෙ විදි මෙ දස අකුසලය නැතන් අකුසල් කිරීමේ මෙලොව විපාකය මේ විදිහට දේශනා කරනවා. මෙක බාලපන්්ඩිත සූතය ඔ විදිටමම් පැහැදිලි කරනවා. ඊට පස්සේ වැරදිකාරයායට මෙලොව විඳින්ට තියෙන විපාක පිළිබඳව දැනුවත් කරලා. අපේ භාගිතුන් වහන්සේ මෙවන් දඩුවම් විදින්ට සිද්ධ වෙනවනන්. මෙවන් දුක් ඉවසන්ට සිද්ධ වෙනවන. කුමක් සඳහා මෙවන් වැරදි නැවත නැවත කරපු මේ දඳුවමට බයවූ පුද්ගලය. මෙවන් වැරදිවලින් අතමිදිය යුතුයි කියල දේශනා කළා. පිනතන මේ ලෝකයේ මේවාගේ දඬුවන් ටිකක් ලබල තමන්කරපු වැරදි වලින් නිදහස්වෙඩ පුළහන්නං. ඒකත් යම් මට්ටමකින් හොඳයි. නමුත් දේශනා වෝතනින් ඉවරණෑන මේ දසා කුසල් කරපු පුද්ගලයා මනුස්සලෝකෙ රජුන්ගෙන් මේවාගේ දඬුවන් ලබලා මරණින් පස්සේ ගිහිල්ල කෙලින්ම උපදින්නේ නිරෙයි. එකොට නිරේ මට්ටන් කොච්චරක් තියෙනවද නිරේ මට්ටං ප්‍රධාන වශයෙන් අටයි එක සම්පූර්ණ වෙනකොට. නිරේ මට්ටන් එකසිය තිස් හයයි. එ නිරේ මට්ටන් වල තියෙන දුක කොච්චර වෙන්ඩ ඇත. මහ නිමක් නැති දුකක් තමයි තියෙන්නේ පිනතුන සඳහන් කළා මේ නිරේ මට්ටන් අට සංජීව සංඝත රෞරව එද සංජීව කාලසූත්‍ර සංඝාත රෞුරව මහාරෞරවය තාපය අවිචය ප්‍රතාපය අවි්චය මේවගේ අටක්තියෙනවා මේ හැම එකක් එකක් වටේටම පුංචිපුංචි අපායවල් හතර හතරතිය එක පැත්තක හතරයි එදොට මහනිරයට හතර පැත්තයින්නේ එක පැත්තකට හතර ගාන්නේ නිරේ වටේට පුංචිපායවල් දාසයක් තියෙනවා. දාසේවරක් අට එකසිය විසි අටයි ප්‍රධාන නිරේවල් අටයි එකසිය තිස් අයයි. එනිසා එකසිය තිස් හයක් නිරයන් ගැන දේශනා කළා. මෙතන පරාභාවේ පිළිබඳව කරු පැදිි කරනකොට. නිත් කොඩා උසුපත් නිරයන් පිළිබඳව හිතාගන්න අපිට ඉඩතියලා මෙ මහනිරේවල් අටේ මොනවාගේ දඬුවන් අතිදීර්ග කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාන බිඳින්ට සිද්ධ වෙනවද කියන කාරණාව පැහැදිරි කරලා දේශනා කරනවා දෆ අකුසලේ විපාකය දැනගන්න නමුත් ධර්ම දේශනාවට කාලයේ නිමා වෙලා නිසා. අද ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු පරාභහු සූත්‍රයෙන් සිදුකරන දෙවැනි ධර්ම දේශනාවිලි අපි ඊළඟ කාරණාටික සාකච්ඡා කරමු